ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම ආදරයෙන් ගණිත පාසල YouTube channel එකට අද අපි කතා කරන්නේ විභාගයේ අනිවාර්ය ගැටලුවක් වන කුලක ගැටලුවක් කොහොමද විසඳන්නේ කියලා වීඩියෝ එක පටන් ගන්න කලින් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඔයා තනියම බලන්න එපා ඔයාගේ යාළුවන්ටත් මේක බලන්න පුළුවන් තරම් ෂෙයා කරන්න ඒ වගේම අපේ ගණිත පාසල මගින් ගෙන එන ගණිත පාඩම් දිගින් දිගටම බලන්න අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න අපි බලමු අද ගැටලුව කොහොමද විසඳන්නේ කියලා මෙන්න තියෙනවා ගැටලුව ගම්පහ ප්‍රදේශයේ පාසලක අපොස සාපෙළ විභාගයට පෙනී සිටි ළමුන් 150ක් අතරින් 50ක් ඉංග්‍රීසි සමත්ව තිබූ අතර 75ක් ගණිතය සමත් වී තිබුණි. ළමුන් 40ක් මෙම විෂයන් දෙකෙන් එකක්වත් සමත් වී තිබුණේ නැත. මේ ගාන කියවද්දී අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ දේවල් කිහිපයක් තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මෙතනදී කතා කරන මුළු ළමයි ගණන කීයද කියන එක. ඒකට අපි කියනවා සර්වත්‍ර කුලකය කියලා. අපොස සාපෙළ විභාගයට පෙනී සිටි ළමුන් 150ක් අතරින් කියලා කියනවා. මෙතන ඉන්න මුළු ළමයි ගාන එනම් සර්වත්‍ර කුලකය 150යි. අපි මේ වෙන් රූපයේ දාගන්නවා සර්වත්‍ර කුලකය 150යි කියලා. ඒක දාන්නේ මෙන්න මෙතනින් අපි ඉහලින් සඳහන් කරගන්නවා. මුළු ළමයි ගණන 150යි. ඊළඟට අපි තේරුම් ගන්න ඕනේ මෙතන තියෙන කුලක දෙක මොකක්ද කියලා. ගාන කියවනකොට අපිට තේරෙනවා 50ක් ඉංග්‍රීසි සමත්ව තිබූ අතර අපිට එක කුලකයක් නම් කරන්න පුළුවන් ඉංග්‍රීසි සමත් ඌ ළමුන් කියලා. එහෙනම් මේ පැත්තේ කුලකය අපි නම් කරගන්නවා ඉංග්‍රීසි සමත් ළමුන් කියලා. ඊට පස්සේ 75ක් ගණිතය සමත් වී තිබුණි. ගණිතය සමත් වෙච්චි ළමයි ගණන 75යි කියලා කියනවා. අපිට අනිත් කුලකය නම් කරන්න පුළුවන් ගණිතය සමත් වූ ළමුන් කියලා. ඔන්න අපි කුලක දෙක නම් කරගත්තා. ඊට පස්සේ මේ දීලා තියෙන අගයන් මේකට යොදන්න ඕනේ. ළමුන් 40ක් මෙම විෂයන් දෙකෙන් එකක්වත් සමත් වී තිබුණේ නැත. ඉංග්‍රීසිත් සමත් වෙලා නැහැ. ගණිතයත් සමත් වෙලා නැහැ. මේ විෂයන් දෙකෙන් එකක්වත් සමත් වෙලා නැහැ. එහෙම ළමයි 40ක් ඉන්නවා. ඒගොල්ලෝ එන්න ඕනේ මේ කුලක දෙකෙන්ම එළියේ. එහෙනම් මේ කුලක දෙකෙන් එළියේ අපිට පැහැදිලිවම දාගන්න පුළුවන් 40යි කියලා. ඉංග්‍රීසි සමත් ළමුන් ගණන 50යිනේ. අපි ඉංග්‍රීසි සමත් ඔක්කොම ළමයි ටික 50ක් නිසා 50 යොදා ගන්නවා මේ රවුමේ මෙන්න මෙතන උඩින්. ඉංග්‍රීසි සමත් වූ ළමුන් ගණන 50යි. ඕගොල්ලෝ වැරදියට මේක මෙන්න මෙතන එහෙම දාන්න එපා. එතන දැම්මොත් වැරදි. මොකද ඉංග්‍රීසි සමත් වෙච්ච ඔක්කොම ළමයි තමයි 50ක් වෙන්නේ. ඉංග්‍රීසි පමණක් සමත් වූ ළමයි තමයි මෙතන ඉන්නේ. තේරුණානේ? ඉංග්‍රීසි සමත් ඔක්කොම ළමයි ගණන 50ක් නිසා 50 වෙන්න මෙතන ඉහලින් යොදන්න ඕනේ. ඊළඟට ගණිතය සමත් වෙච්ච ඔක්කොම ළමයි ගණන 75යි. ගණිතය සමත් වෙච්ච ඔක්කොම ළමයි ගණන 75ක් නිසා 75 යොදනවා මේ රවුමේ වෙන්න මෙතන ඉහලින්. මෙතනදිත් මම කියනවා 75 කියන එක වෙන්න මෙතන එහෙම දැම්මොත් වැරදි. එතන ගණිතය පමණක් සමත් කට්ටිය තමයි ඉන්නේ. මේකෙදි කියන්නේ ගණිතය සමත් වෙච්ච ඔක්කොම ළමයි 75යි කියලා. මේ විදිහට යොදාගත්තට පස්සේ අපි කොහොමද ඉතුරු දත්ත සම්පූර්ණ කරන්නේ? හරි. ඔයා හිතන්න මෙන්න මෙහෙම අපි මේ කුලකෙන් ඉංග්‍රීසි සමත් ළමුන් ටික ඉවත් කරලා දානවා. මෙන්න ඉන්නවා ඉංග්‍රීසි සමත් ළමයි. ඒගොල්ලන්ගේ ප්‍රදේශය අපි මේ කුලකෙන් ඉවත් කරනවා.
එතකොට මෙන්න මේ ඉංග්‍රීසි සමත් කියන ප්‍රදේශය මේ කුලකෙන් ඉවත් වුනහම ඉතුරු වෙනවා තවත් ප්‍රදේශ දෙකක්. මේ රවුම ඉවත් වුනහම ඉතුරු වෙනවා තවත් ප්‍රදේශ දෙකක්. මොකද්ද ඉතුරු වෙන ප්‍රදේශ දෙක? මෙයා ඉවත් වුනොත් එහෙම ඉතුරු වෙනවා මෙන්න මේ ප්‍රදේශය සහ මේ එළියේ තියෙන ප්‍රදේශය. ඒ කියන්නේ ඉංග්‍රීසි සමත් කියන ළමයි ටික ඉවත් වුනහම ඉතුරු වෙනවා ප්‍රදේශ දෙකක්. ඒ ඉතුරු වෙන ප්‍රදේශ දෙක තුර තමයි ඉතුරු පිරිස ඉන්න ඕනේ. එහෙනම් අපි මොකද කරන්නේ? 150 කියන එකෙන් අඩු කරනවා 50ක්. 150න් 50ක් අඩු කරපුවාම 100යි. ඒ 100 දෙනා ඉන්න ඕනේ එක්කෝ මෙතන, එහෙම නැත්නම් මේ කුලකයේ මෙන්න මේ ප්‍රදේශයේ. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙන්න මේ ප්‍රදේශය තුල ඉන්නම පැහැදිලිවම 40ක්. එහෙනම් අපි මොකද කරන්නේ? 150න් 50ක් අඩු කරා 100යි, 100න් නැවත අඩු කරා 40ක් 60යි. එතකොට දැන් අපි මේ කුලකයෙන් ප්‍රදේශ දෙකක් ඉවත් කරලා තියෙන්නේ. ඉංග්‍රීසි සමත් ළමයි කියන ප්‍රදේශය ඉවත් කරා, ඊට පස්සේ මේ එළිය ප්‍රදේශය ඉවත් කරා. දැන් අපිට ලැබිලා තියෙනවා පිළිතුරු වශයෙන් 60ක්. ඒ 60 ඉන්න ඕනේ පැහැදිලිවම මෙන්න මේ ප්‍රදේශය තුල. මොකද ඉංග්‍රීසි සමත් ළමුන්ගේ ප්‍රදේශය සහ මේ එළියේ තියෙන ප්‍රදේශය ඉවත් වුනහම ඉතුරු වෙන ප්‍රදේශය තමයි මෙන්න මේක. එයා තුල ඉන්න ඕනේ ළමුන් ගණන 60යි. එහෙනම් මං 60 කියන එක එතනින් යොදනවා. දැන් අපිට ගොඩක්ම පහසුයි. අපි දන්නවා ගණිතය සමත් වෙච්ච ඔක්කොම ළමයි ගණන 75යි. ඒකෙන් 60ක් ඉන්නවා මෙතන. 75න් අපි නැවත 60ක් අඩු කරනවා. 75න් 60ක් අඩු කරපුවාම 15යි. ඒ 15 එහෙනම් එන්න ඕනේ මෙතෙන්ට. මොකද මේ 75 කියන කුලකය ප්‍රදේශ දෙකකින් සමන්විතයි. මේ පැත්තේ ප්‍රදේශය සහ මේ පැත්තේ ප්‍රදේශය. ඉතින් මේ පැත්තේ ප්‍රදේශයේ පැහැදිලිවම 60යි නම් 75න් 60ක් අඩු කරපුවාම අනිත් 15 වෙන්න ඕනේ මෙන්න මෙතෙන්ට. එහෙනම් එතන යොදනවා 15. ඊට පස්සේ අපි යනවා මෙන්න මේ පැත්තේ කුලකයට. ඒ පැත්තේ සම්පූර්ණ කුලකයේ අගය 50යි. ඒ 50 දෙනාගෙන් 15ක් ඉන්නවා මෙතන. මේක ප්‍රදේශ දෙකක් තියෙනවා මෙතන සහ මෙතන. එතකොට මෙතන 15යි නම් 50න් 15ක් අඩු කරලා අපිට මෙන්න මේ ප්‍රදේශය හොයාගන්න පුළුවන්. 50න් 15ක් අඩු කරපුවාම 35යි. එහෙනම් 35 කියන එක යොදනවා මෙන්න මෙතන. ඔන්න දැන් අපි වෙන් රූපයේ සියලුම ප්‍රදේශ ලකුණු කරගත්තා. එතකොට අපි රෝමන් 1 ප්‍රශ්නයට පිළිතුර ලියලා ඉවරයි. ඉහත වෙන් රූපය පිටපත් කරගෙන දී ඇති තොරතුරු ඇසුරෙන් වෙන් රූපය සම්පූර්ණ කරන්න. ඔයගොල්ලෝ මේක පිටපත් කරගෙන මේ දත්ත යොදලා සම්පූර්ණ කරන්න ඕනේ. ඊළඟට රෝමන් 2 ගැටලුව. එක් විෂයක් පමණක් සමත් වූ ළමුන් ගණන සොයන්න. එක විෂයක් විතරක් සමත් වෙලා තියෙන ළමයි ගණන කීයද කියලා අහනවා. එතකොට මෙන්න මෙතන ඉන්න 35 සහ මෙන්න මෙතන ඉන්න 60 ගන්න. මේ 35 සමත් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි විතරයි. මේ 60 සමත් වෙලා තියෙන්නේ ගණිතය විතරයි. එහෙනම් එක විෂයක් පමණක් සමත් වූ ළමයි කිව්වහම මේ දෙකෝල්ලන්ගේ මොකක් දෙන්න ඕනේ? එකතුව එන්න ඕනේ. ඉංග්‍රීසි පමණක් සමත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ එක විෂයයි සමත්, ඉංග්‍රීසි කියන විෂය පමණයි. ගණිතය පමණක් සමත්, ඒගොල්ලෝ එක විෂයයි සමත් වෙලා තියෙන්නේ. ගණිතය කියන විෂය විතරයි. එහෙනම් එක විෂයක් පමණක් සමත් වූ ළමුන් ගණන මේ දෙන්නගේ එකතුව තමයි අපි ගන්න ඕනේ. එහෙනම් එක් විෂයක් පමණක් සමත් වූ ළමුන් ගණන 35 ධන 60 කීයද? 95යි. ඊළඟට ඉහත විෂයන් දෙකම සමත් වූ ළමුන් ගණන රෝමන් 3 ගැටලුව. ඉහත විෂයන් දෙකම සමත් වූ ළමුන් ගණන. එතකොට ඒගොල්ලෝ ඉන්නේ මෙන්න මෙතන. ඒගොල්ලෝ ගණිතයත් සමත්, ඉංග්‍රීසිත් සමත්. ඒ කියන්නේ විෂයන් දෙකම සමත් වෙලා තියෙනවා. විෂයන් දෙකම සමත් වූ ළමුන් ගණන 15යි.
ගණිතය පමණක් සමත්ව සිටි සියලු ළමුන් නැවත ප්‍රතිඵල සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමු කර සිටි අතර එම සියලු ළමුන් ඉංග්‍රීසි සමත් බවට ප්‍රතිඵල ලැබුණි. නව ප්‍රතිඵල දැක්වීමට සුදුසු වෙන් රූපයක් ඇඳ දත්ත එහි ඇතුළත් කරන්න. මේ වෙන් රූපයේ ඉන්නව ගණිතය පමණක් සමත් ළමයි පිරිසක්. ඒගොල්ලෝ නැවත අයදුම්පත් කැඳෙව්වහම ඔවුන්ට ප්‍රතිඵල ලැබෙනවා. ඒගොල්ලෝ ඔක්කොම ඉංග්‍රීසි සමත් වෙලා තියෙනවා කියලා. එහෙනම් ගණිතය සමත් වෙච්චි ඔක්කොම ළමයි ගණිතය ඉංග්‍රීසි සමත් කට්ටිය කොහොමත් ඉංග්‍රීසි සමත්. මෙන්න මෙතන ඉන්න 15. එයාලා කොහොමත් ඉංග්‍රීසි සමත්. ගණිතය විතරක් සමත් ළමයි ටිකක් හිටියානේ. දැන් ඒගොල්ලොත් ඉංග්‍රීසි සමත්. එහෙනම් ගණිතය සමත් වෙච්චි ඔක්කොම ළමයි ටික මොනවා සමත් වෙලා තියෙනවද? ඉංග්‍රීසි සමත් වෙලා තියෙනවා. ගණිතය සමත් වෙච්චි සියලුම ළමුන් දැන් ඉංග්‍රීසි සමත්. අපි අඳින නව වෙන් රූපය තුල ඉංග්‍රීසි සමත් කියන එකේ උපකුලකයක් බවට පත් වෙනවා ගණිතය සමත් කියන එක. ඇයි? දැන් ගණිතය සමත් ඔක්කොම මොනවා සමත් වෙලාද? ඉංග්‍රීසි සමත් වෙලා. එහෙනම් ඉංග්‍රීසි සමත් කියන කුලකේ විශාල වෙන්න ඕනේ. මං ඒක විශාල වැඳ ගන්නවා. ඒගොල්ලෝ ඉංග්‍රීසි සමත් ළමයි. ගණිතය සමත් කියන එක මේකේ උපකුලකයක්. ගණිතය සමත් සියලු දෙනාම ඉංග්‍රීසි සමත් වන නිසා. එහෙනම් ගණිතය සමත් කියන එක කුඩාවට එන්න ඕනේ. ඒක චූටියට ඉංග්‍රීසි සමත් කියන එක ඇතුලේ ඇඳ ගන්නවා. ඒක නම් කරනවා ගණිතය සමත් ළමුන්. දැන් ගණිතය පමණක් සමත් කවුරුත් නැහැ. යම් ළමේ ගණිතය සමත් වෙලා තියෙනවා නම් එයා ඉංග්‍රීසිත් සමත්. අපිට මෙතන යොදා ගන්න පුළුවන් 75. ගණිතය සමත් ඔක්කොම ඉංග්‍රීසි සමත්. ගණිතය පමණක් සමත් කවුරුත් නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. ඉංග්‍රීසි පමණක් සමත් අය. ඒගොල්ලෝ ඉන්න ඕනේ මෙන්න මේ ප්‍රදේශයේනේ. ඉංග්‍රීසි පමණක් සමත් කට්ටිය එයාලා වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඉංග්‍රීසි පමණක් සමත් 35ක් ඉන්නවා. ඒ 35 මෙතනින් යොදන්න ඕනේ. එහෙනම් ඉංග්‍රීසි පමණක් සමත් 35යි. එතකොට ගණිතය සමත් වෙච්ච සියලු දෙනත් ඉංග්‍රීසි සමත් වුණා. එහෙනම් මෙන්න මේ දෙකේ එකතුව තමයි දැන් ඉංග්‍රීසි සමත් ළමුන්ට එන්න ඕනේ. එතකොට ඉංග්‍රීසි සමත් මුළු ළමයි ගණන 35යි 75යි එකතු කරපුවාම 110ක් වෙනවා. විෂයන් දෙකෙන් එකක්වත් සමත් නැති කට්ටිය. ඒගොල්ලෝ 40යි. ඒගොල්ලෝ වෙනස් වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඉන්න ඕනේ එළියේ. එහෙනම් අපි එළියේ යොදා ගන්නවා 40. ඊට පස්සේ සර්වත්‍ර කුලකය. ඒ කියන්නේ මෙතනදි කතා කරපු මුළු ළමයි ගණන. ළමයි ගණන අඩු වුණෙත් නැහැ, වැඩි වුණෙත් නැහැ. මෙතනදි කතා කරපු මුළු ළමයි ගණන 150යි, ඒ 150. එනම් සර්වත්‍ර කුලකය 150යි. ඒක අපි යොදා ගන්නවා මෙන්න මෙතනින්. අන්න රෝමන් 4 සඳහා අපි වෙන් රූපය සම්පූර්ණ කළා. මෙතනදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ ගණිතය සමත් සියලුම දෙනා ඉංග්‍රීසි සමත් වෙන්න ඕනේ. මේක අනිත් පැත්තට ඇන්දොත් එහෙම වැරදි. ඉංග්‍රීසි සමත් සියලුම දෙනා ගණිතය සමත් නෙමෙයි. ගණිතය සමත් සියලුම දෙනා ඉංග්‍රීසි සමත්. මෙන්න අපි සම්පූර්ණයෙන්ම ගැටලුව විසඳුවා. මේ වගේ ගැටලුවක් ඔයගොල්ලෝ හරියටම විසඳගත්තොත් ඔයගොල්ලන්ට ලකුණු 10ක් ලැබෙනවා. ඉතින් මට ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ මේ වගේ ගණිතය පැහැදිලිව නිවැරදිව ඉගෙන ගන්න අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මේ වීඩියෝ එකේ අඩුපාඩු මොනව හරි තියෙනවා නම්, තවත් ඔයගොල්ලන්ට දැනගන්න මොනව හරි තියෙනවා නම් යටින් comment කරන්න, වීඩියෝ එකට like කරන්න අමතක කරන්න එපා.